මෙරට පාසල් ක්‍රිකට් පිටියේ සහ අන්තර් සමාජීය ක්‍රිකට් පිටියේ සිටි විශ්වාසවන්තම පිතිකරුවෙක් ලෙස නවීත් නවාස් හඳුන්වන්නට පිළිවන්. වර්ෂ 1973 සැප්තැම්බර් 20 වෙනිදා උපත ලද නවීත් නවාස් කොළඹ DSA නායක විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාව අකුරු කළා. හැඩකාර බබත් පිතිකරුවෙක් ලෙස පාසල් මට්ටමේ ප්‍රකට දක්ෂතා පෙන්වුම් කළ නවීත් නවාස් අවස්ථා නොචිත පාදක පන්දු යවන්නට ලෙසද කටයුතු කළා. පාසල් ක්‍රිකට් පිටියේ පෙන් වූ සුවිශේෂී දක්ෂතාවයන් නිසාම 1993 වසරේ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඔහු සම්මානයටද පාත්‍ර වුණා. අනුතුරුව බ්ලූෆීල්ඩ් සහ NCC කණ්ඩායම්හි අංක 3 ස්ථාවර පිතිකරුවෙකු ලෙස නිරන්තරයෙන් ඔහු අන්තර් සමාජීය මට්ටමේ ලකුණු අතරේ රැඳී සිටියා. ඔහුගේ පිතිකරන සාමාන්‍ය 40 සීමාව ඉක්පවා ගියා. එකල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ස්ථාවර පිතිකරුවන් රැසකගෙන සමන්විත වුණා. සමච්චය සූර්ය, අසංක කුරුසිංහ, හෂාන් තෙලකරත්න, අරවින්ද ද සිල්වා, අර්ජුන් රණතුංග වැනි විශිෂ්ට ක්‍රීඩා චරිත හමුවේ නවීත් නවාස් වෙත ජාතික කණ්ඩායමට කැඳවීම පමා වුණා. තම පළමු එක්දින ජාත්‍යන්තර තරගයේ ක්‍රීඩා කරන්නේ 1998 වසරේ සිම්බාබ්වෙ කණ්ඩායමට එරෙහිවයි. ඉන් වසර 5කට පසු ඔහු ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වුණා. ඒ 2002 වසරේදී බංග්ලාදේශයට එරෙහිව SSC ක්‍රීඩා ගනිතී. තම පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදීම නොදෙවි ලකුණු 78ක් වාර්තා කිරීමට නවීත් නවාස් සමත් වුණා. ඔහුගේ ටෙස්ට් ඉතිහාසයේ පිතිකරන සාමාන්‍ය දැක්වෙන්නේ 99ක් ලෙසයි. 2004 වසරේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායකත්වයේ දරමින් ඔහු නවසීලන්ත සංචාරයට දෙක් වුණා. ලසිත මාලිංග කලෙලි බසින්නේ මෙම සංචාරයේදී 2005 වසරේදී තම ක්‍රීඩා ජීවිතය පුහුණු කරුවෙකු දක්වා ඉදිරියට රැගෙන යන්නට නවීත් නවාස් තීරණය කළා. ක්‍රීඩකයෙකු සහ පුහුණු කරුවෙකු ලෙස NCC කණ්ඩායමට දායකත්වය ලබා දුන් ඔහු මුවස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණු කරු ධුරයට පත් වුණා. SSC කණ්ඩායමටද පුහුණු කරුවෙකු ලෙස ඔහු තම සේවය ලබා දුන්නා. ෆින්ගාරා ක්‍රිකට් ඇකඩමියේ නිත්‍ය ප්‍රධාන පුහුණු කරු ධුරය ඔහු හෙබවුවා. නවීත් නවාස්ගේ පුහුණු උපදේශය යටතේ 2009 වසරේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලානයේ නියෝජනය කළා. ඔහු ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමට පුහුණු කරු ධුරය ලබා දෙන්නේ 2009 ලෝක කුසලානයේදී. නිරන්තරයෙන් පුහුණු කරුවෙකු ලෙස දක්ෂතා පෙන්වුම් කළ නවීත් නවාස් තම ක්‍රීඩා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයෙන් සලකන්නේ 2018 වසරේදී බංග්ලාදේශ යෝන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ධුරයට පත්වීමයි. 2018 ආසියානු කුසලානයේදී බංග්ලාදේශ කණ්ඩායම සත්කාරක ශ්‍රී ලංකාව පවා පරාජයට පත් කිරීමට සමත් වුණා. එහි උච්චතම අවස්ථාව එළඹෙන්නේ 2020 යෝන් ලෝක කුසලානයේදී. අවසන් තරගයේදී ඉන්දියාව පරාජය කළ බංග්ලාදේශය එවර ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. ICC ක්‍රිකට් ශූරතාවයක් බංග්ලාදේශයේ දිනාගත් පළමු අවස්ථාව එයයි. ඒ සියල්ලේ ප්‍රධාන පුහුණු කරු ධුරය තැබුවේ නවීත් නවාස්. නවීත් නවාස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමගින් එකතු වන්නේ 2022 වසරේදී. ක්‍රිස් සිල්වවුඩ්ගේ සහාය පුහුණු කරුවා ලෙස ඉතා කෙටි කලකින් ආසියානු කුසලානයේ දිනා දෙන්නට ඔහු පුහුණු කරු උපදේශය ලබා දෙනවා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරුවන්ගේ ප්‍රධාන වගකීම පැවරී තිබෙන්නේද නවීත් නවාස් වෙතයි. ලොව බිහි වූ විශිෂ්ටතම පුහුණු කරුවන්ගේ ජාත්‍යන්තර තරඟ දිවිය කෙටි තරඟ ගණනකට පමණක් සීමා වූවක්. ඉතිහාසයේ මෙරට බිහි වූ විශිෂ්ටතම පිතිකරු බලෑණිය නවීත් නවාස්ගේ ජාත්‍යන්තර තරඟ දිවිය සීමා කළා. නමුත් පුහුණු කරුවෙකු ලෙස මෙරට විශිෂ්ටතම පිතිකරු බලෑණියක් නිර්මාණය කිරීමේ දෛවයේ වගකීම ඔහු වෙත පැවරී තිබෙනවා. ලෝක කුසලානයෙන් අනතුරුවත් ස්ථාවර කණ්ඩායමක් නිර්මාණය වන තෙක් නවීත් නවාස්ගේ කාර්යභාරය තව දුරටත් දිගු වෙනවා. පිතිකරුවන් ස්ථාවර කිරීමට සහ පිතිකරුවන් නිරන්තරයෙන් ලකුණු අතර රඳවා ගැනීම වෙනුවෙන් දීර්ඝකාලීන සැලසුමක් ඉතා කෙටි කලකින් නිර්මාණය කිරීමට නවීත් නවාස් සමත් වෙනවා. ඔහුගේ මීළඟ ඉලක්කය ඔස්ට්‍රේලියාවේදී ක්‍රියාත්මක වන 2020 ලෝක කුසලානයයි. නවීත් නවාස් සැලකෙන්නේ ක්‍රීඩකයන්ගේ මනසට කතා කළ හැකි පුහුණු කරුවෙකු ලෙසයි. ක්‍රීඩකයන් සමග සමීප සබඳතා ගොඩනගමින් ඔවුන් එකම අරමුණක රඳවා ගැනීම වෙනුවෙන් ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා.
නවීන් නවා සතු භාෂා ඥානීයද වත්මන් ජාතික කණ්ඩායම හා එකතු වීමේදී ක්‍රීඩකින් සමග සමීපව කටයුතු කිරීමට ප්‍රබල රුකුලක් වී තිබෙනවා. ලොව බිහි වූ විශිෂ්ටතම පුහුණු කරුවෙකු ලෙස ක්‍රීඩා පිටිය නික්ම යන්නට නවීන් නවාස්ට තව බොහෝ කල ඉතිරුව තිබෙනවා. කෙසේ නමුත් නවීන් නවාස් යනු ලොව බිහි වූ විශිෂ්ටතම පුහුණු කරුවෙකු බවට ඉතිහාසයේ සාක්ෂි දරාවිද. ඉවසම क्रिकेट लोक कुसलाने अनतुरुवात श्रीलंका खंडाय में इदिरी गमन मग तीरने वन तेक्क